කල්පිටි ආශ්‍රිත දූපත් 13ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ පැවති ග්‍රාම ශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී. පුත්තලම මදුරන් කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේදී මෙම රැස්වීම පැවැත්වුණා. ප්‍රදේශයේ දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග්‍රාම ශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන අන්දම හා එහි ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ගරු ජනාධිපතිතුමනි, නොරොච්චෝලේ බලාගාරය පිළිබඳව විශාල අලුකන්දක් මේ අවස්ථාවේදී නොරොච්චෝලේ බලාගාරයේ තියෙනවා. අපි විදුලි බල ඇමතිතුමාලටත් අපේ ලේකම්තුමාත් මෙතන ඉන්න හින්දා කියන්නේ, විශේෂයෙන්ම උලන් අධික කාලවල මේ අලු පැතිරලා විශාල වශයෙන් ජනතාවට පීඩනයට පත් වෙනවා. ඒ වගේම වගා කටයුතු වලට හානි සිද්ධ වෙනවා. අපිට පොරොන්දු වුණා ඒ පිළිබඳව යම් පියවරක් ගන්නවයි කියලා. නමුත් ගරු ජනාධිපතිතුමනි, මේ වෙනකන් ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් කරගෙන නැහැ. මේ ගැන මොකද කියන්න පුළුවන් විදුලි බලම? නෑ ජනාධිපතිමනි, මේකට ලොකු වැඩපිළිවෙළක් කරනවා. දැනට බලාගාරයේ ආශ්‍රිතව ගම්මාන එකතු කරගෙන මේ රාජ්‍ය සංවිධාන පරිසර සංවිධාන එකතු වෙලා නඩුවකුත් තියෙන උත්සාහය තියෙනවා. දැන් මහමතුත් අතට හෙටත් අපිට රැස්වීම දාගත්ත මේ කොළඹ අමාත්‍යාංශයේ දැනට බඩතටන් 25ක් විතර ක්‍රියාත්මක කරනවා. වර්ග මීටර ලක්ෂයක් විතර අරගෙන අපි සම්පූර්ණ මේ අලු ඉවත් කරන තෙක් සම්පූර්ණ වහන්න අපි මාසයක් ඇතුළත වහන්න කල්පනා කරලා තියෙනවා. ඒ වගේ වතුර හින්න අපි තාක්ෂණ වශයෙන් කලහයකි හැම එකක් කරනවා. දැන් මම හිතනවා අපි මේ මාස දෙකක් ඇතුළත ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් වෙයි. සර්, මේ සම්බන්ධ අපි සාකච්ඡාවක් හෙට හවස දෙකට අමාත්‍යාංශයේ යොදාගන්න සාකච්ඡා කළා. ලේකම්තුමනි, ගැටලුව කළා කියන්නේ මේ පරිසර අධිකාරියන් පරිසර බලපත්‍ර දීලා නැහැ. ඒතොර අපි දැන් කිව්වේ එක්කෝ මේක නැතුව දැන් විශාල ප්‍රශ්නයක් කරලා තියෙනවා. කොන්දේ සාහිත්‍ය හරි දෙන්න එපා, නැත්නම් එහෙම නැතුව බලාගෙන දුවන්න බැහැ. දැන් මාස කිහිපයක් දුවන්නේ බලන්න නැතුව. ඇගේ දස් දාසේ අපනම් ප්‍රතප්තියක් යෝජනා කරේ අඩුකාණි කොන්දේ සහිතු හරි ලබා දෙන්න අපි කොන්දේසි මාසහයක් ඇතුළත මේ සම්පූර්ණ කරන්න කිව්වේ. සෝ ඒකත් දෙකන්තුම මමයි අපි පරිසර අධ්‍යක්ෂණය කතා වුණා. හෙට හවස දෙකට අමාත්‍යද ගිහින් සාකච්ඡා කරලා කොන්දේසි සහිතව අපි බලපත්‍රය දෙන්නම් කියලා.